ඊයේ දින ඇමරිකාවේ රාජ්‍ය ලේකම් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා වීසා වේව ප්‍රෝග්‍රෑම්, ඒ කියන්නේ වීසා සහන වැඩසටහනට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරනවා. ඒ කියන්නේ දවස් 180කට ඕනම කෙනෙක්ට වීසා නැතුව ඇමරිකාවට ඇතුළු වෙන්නට ලැබෙන්න පුළුවන්. එතකොට ඒ සහනය දීලා තියෙන්නේ ඒ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අපේ රජය විසින්, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇමරිකානු හමුදාවල් අපේ රටේ ස්ථාපිත කිරීමට, නැත්නම් ඇමරිකානු හමුදා කඳවුරක් මේ ස්ථාපිත කිරීමට ඉඩ දුන්න නිසා. ඉතින් ඒ වගේ දෙයක් කරන්නට රනිල් වික්‍රමසිංහට බලය දුන්නේ කවුද? ඒකනුත් අපිට තේරෙනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ වචනේ පරිසමාප්තියෙන්ම දේශද්‍රෝහියෙක් කියන එක ඒ තුළින් තවදුරටත් සනාථ වෙනවා. ඒ වගේ ඇමරිකන් හමුදාවට කැබිනට් එකේවත් ජනතාවගෙන්වත් අහන්න නැතුව කොහොමද අපේ රටේ කඳවුරක් බඳින්න ඔව් ඉඩ දෙන්නේ? ඒ ඉඩදීම තුළින් තමයි අර වීසා සහන වැඩසටහනට ශ්‍රී ලංකාවත් ඇතුළත් කළා කියලා ඉතා පැහැදිලිව රාජ්‍ය ලේකම් රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකාවේ ඉතා පැහැදිලිව ආයේ ඒ පුවත්පතේ සඳහන් කරලා තියෙනවා. මේ රටේ රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශද්‍රෝහී පාලකෙක් බව පිළිගන්නට අපිට ඉතාම හොඳ සාක්ෂි තියෙනවා. අපි දන්නවා 2002 කොටි ත්‍රස්තවාදීන් සමග මේ ඊනියා සාමගි විසුම අත්සන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති නියටපත් එදා හිටපු කැබිනට් එකටවත් කිසිම අනුමැතියකින් නැත්නම් දැනුමකින් තොරව ඒක එහෙම කරලා ඔහු දේශයට ද්‍රෝහී වුණා. ඊටත් 2015 ජනීවායේදී 31 අපි යුද අපරාධ කරයි කියලා 31 යෝජනාවටත් සමානුග්‍රහකත්වය දක්වලා මංගල සමිවිර කියන පුද්ගලයා කරහා ඔහු දේශයට ද්‍රෝහී වුණා. දැනුත් මේ 2019 ඇමරිකාවත් සමග මේ සෝෆා කියන ස්ටේට් ඔෆ් ෆෝසස් කියන අග්‍රීමන්ට් එක කිවිසුම අත්සන් කරලා මේ විදිහට දේශයට ද්‍රෝහී වෙලා තියෙනවා. ඒ සෝෆා කියන කිවිසුම තුළින් ඔබතුමාලා දන්නවා දැන් MCC කියන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන එක හරහා තිරුකුරාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක්, එකනමයි එකනොමික් කොරිඩෝ එකකට සම්පූර්ණයෙන්ම අවසර දීලා තියෙනවා. ඒ ආර්ථික කලාපයේ තුල, ඒ කියන්නේ තිරුකුරාමලයේ සිට කොළඹ දක්වා ඉඩම් අක්කර ලක්ෂ 21ක් ඔවුන්ට අයිති වෙනවා. එතන ඔවුන් ගෙවන මුදල සමග සංසන්දනය කරනකොට ඒක අක්කරයකට රුපියල් 24යි මාසයකට වෙන්නේ. ඒ වගේම තමයි ඒ තුල තියෙනවා ඒ ප්‍රදේශය තුල තියෙනවා ඉතාම වටිනා සම්පත්. එප්පාවල පොස්ට්පේඩ් නිධිය තියෙනවා, උල්මිඩේ ඉමනයිට් නිධිය තියෙනවා, ටෝදියම් තියෙනවා, රූටයිල් තියෙනවා, මොනසයිට් තියෙනවා. ඒක ඉතාම වටිනා සම්පත් සමග තමයි මේ කොරිඩෝව ඔවුන්ට බාර දෙන්නේ. ඒ වගේම තමයි ඉඩම් නීතියත් ඇමරිකාන් නීතියට යටත් වෙනවා. ඒ කියන්නේ ඇමරිකානුවන්ට ඕන විදිහට තමයි ඉඩමුත් පරිහරණය කරන්න පුළුවන්. ඉතින් මේ තුලින් ඇත්ත වශයෙන්ම අපේ රටේ ස්වයංීත්වය, අපේ භෞමික අඛණ්ඩතාවය, ජාතික ආරක්ෂාව මුළු මොනින්ම ඇමරිකාවට පාවලා දීලා තියෙනවා තනි කැමැත්ත. එහෙමනම් රනිල් වික්‍රමසිංහ කියන්නේ වචනේ පරිසමාප්තියෙන්ම දේශද්‍රෝහියෙක් කියලා අපි කියන්නේ අන්න ඒකයි. ඒක නිසා අපි සියලුම පක්ෂවලට, ඒකාබද්ධ විපක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා ජාතික පක්ෂයට, මේ සියලුම පක්ෂවලට අපි ඉල්ලා සිටිනවා වහාම රනිල් වික්‍රමසිංහගෙන් මේ සෝෆා අග්‍රීමන්ට් එකේ යුසිබේ තියෙන කොන්දේසි වහාම ජනතාවට එලි කළ යුතුයි කියන එක කියන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ දේශපාලන පක්ෂවලටත් අපේ තියෙන හිතවත්කම නැති වෙයි. මොකද ජනතාව හැටියට අපි එක අවශ්‍යයි. අපිට ඒක දැනගැනීමට සම්පූර්ණ අයිතියක් තියෙනවා. නිකන් හරි ඇමරිකාව මේ තුලින් ලංකාවට ආවොත් ඔබලතුමා දන්නවා දැන් සිරියාවට මොකද වෙලා තියෙන්නේ කියලා, ලිබියාවට මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේ තත්ත්වයකට අපේ රටපත් වෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒක නිසා දේශපාලන පක්ෂ මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා දේශපාලන පක්ෂ සිරු දෙනාම එකතු වෙලා රනිල් වික්‍රමසිංහට බල කරන්න ඕනේ. ඔහු විසින් අත්සන් කරපු ඒ සෝෆා ගිවිසුමේ තියෙන සියලුම කොන්දේසි වලට ජනතාව දැනුවත් කරන්න කියලා. එහෙම නැත්නම් ජනතාව ඇටියට අපි පාරට බැහැලා ඒ දේ ඉල්ලනවා කියන එක මේ අවස්ථාවේදී කිය අසින්නවා. අපි දන්නවා මේ රජය මේ පත්තුදා සිටම මේ සිංහල ජනතාවට තමයි එරෙහිව කටයුතු කරන්නේ. මේ වර්තමාන දේශද්‍රෝහී රජය සිංහල ජනතාවට එරෙහිව. මොකද මේ සිංහලයාගේ රට සිංහලයාට අහිමි කරන්න කරන කුමන්ත්‍රණයක් තමයි මේක. අපි දන්නවා බලයට ආවට පස්සේ බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළා.
හමුදා සම්පූර්ණයෙන්ම රොළ කළා. ඒක ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් බිඳුවට දැම්මා. ඊට පස්සේ මුස්ලිම් ත්‍ස්සවාදීන්ට ඉතාම පහසුවෙන් ඒ බෝම්බ පුපුරලා ඒ අහිංසක සිංහල කතෝලික බැතිමතුන්ව ඝාතනය කරන්න සම්පූර්ණයෙන්ම මාර්ගය විවෘත කළ දුන්නා. ඒගොල්ලෝ හිතුවේ එහෙම කළාට පස්සේ වහාම සිංහල මුස්ලිම් ගැටුමක් ඇති වෙයි කියලා. ඒක නිසා තමයි ඒ ගැටුම ඇති වෙනකොට ඒ වහාම ඇමරිකානු හමුදාවට මෙහාට එන්න තමයි ඔවුන්ගේ කුමන්ත්‍රණය තිබ්බ රනල් වික්‍රමසිංහට දැනුවත්. ඒක නිසා තමයි සාමාන්‍ය අපි දන්නවා ඇමරිකාවෙන් ඉඳන් මෙහාට ගුවන් යානයකින් එන්න පැය 20ක් විතර යනවා. නමුත් මේ ප්‍රහාරය එල්ල කළ පැය 24ක් යද්දි ඉස්සෙල්ලා ඇමරිකානු බුද්ධි හමුදා 4ක් විතර දැන් මේ ස්ථාපිත වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ රනල් වික්‍රමසිංහත් ඇමරිකාවත් දන්නවා මේ වගේ ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. නමුත් ඔවුන් හිතව වගේ මේ ගැටුම් ඇතුනේ නැහැ. ඒ කියන්නේ ඇමරිකානු හමුදාවට එන්න තාම අවස්ථාවක් උදා වුණේ නැහැ. සිංහලයන් මරනකොට මේ විදිහට කවදාකවත් සිංහලයෝ මුස්ලිම් වලට විරුද්ධව කටයුතු කළේ නැහැ, කඩවල පුච්චන්න ගියේ නැහැ. ඒක ඔය වගේම තමයි මුස්ලිම් පල්ලෙවල කඩු කිලිසි කිදිච්චි ඒ වගේම අවියෞද පුපුරන දවසේ හවුන කොටත් සිංහල ජනතාව කුපිති වුණේ නැහැ. මුස්ලිම් අයට ගිරහැරයක් ගන්න ඉදිරිපත් වෙලේ නැහැ. ඒ වගේම තමයි ත්‍රස්තවාදී මුස්ලිම් අයව ගෙඩි පිටින් හවු වෙනකොට මුරුදු පිටින් හවු වෙනකොට එවුන්ට ඇප දීලා නිදහස් කරනකොට මුස්ලිම් සිංහල ජනතාව කුපිත වෙලා මුස්ලිම් අයට හානි කරන්න ගියේ නැහැ. නමුත් සති 3කට පස්සේ ඒක නිසා සති 3කට පස්සේ මොකද කළේ? රජය විසින් තමයි මේ මැරයන් යොදලා මේ විදිහට කඩ පුච්චන්න හැදුවේ, නැත්නම් කඩවලට හානි කරන්න හැදුවේ මේ ඇඳුම් නීතිය තියෙනකොට. මොකද සාමාන්‍යයෙන් ජාතිවාදී කෝලහල ඇති වෙන්නේ ඒ ගැටුමත් සමග. ඉතින් ගැටුම ඇති වෙලා නැත්නම් මේ ප්‍රහාරය පටන් අරගෙන ප්‍රහාරය කරලා සති 3කට පස්සේ මේ වගේ දෙයක් වෙන්නේ මොකද? ඒ ප්‍රහාරයෙන් පස්සේ ඔවුන් හිතුව විදිහට ඒ තත්ත්වය උදා වෙච්ච නැති නිසා. ඉතින් ඒ වගේම තමයි ඒ පිටින් දාලා අහිංසක සිංහල තරුණයෝ විශාල සංඛ්‍යාවක් මේ සම්බන්ධයෙන් අත්කරන කොට අරගත්තා. පෙන්නන්න ලෝකෙට පෙන්නන්න මේ සිංහල බෞද්ධය විසින් මේ සුළු ජාතීන්ට ඉරිහර කරනවා කියලා පෙන්නන්න තමයි ඒ විදිහට මේ කිසිම සම්බන්ධයකට නැති ගෙවල් හිටපු සිංහල තරුණයෙක් අරගෙන අත්කරන කොට ගත්තේ. උන් අත්කරන කොට ගත්තේ ICCPA අධ්‍යයන යටතේ. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ඔෆ් සිවිල් ඇන්ඩ් මේ පොලිටිකල් රයිට්ස්, සිවිල් සහ දේශපාලන අයිති සඳහා තියෙන ජාත්‍යන්තර සම්මුතිය යටතේ තමයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ. එහෙම අත්අඩංගුවට ගත්තාම සුප්‍රීම් කෝට් එකෙන් නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තමයි ඔවුන්ට අප ලබා දෙන්න ඕනේ. නමුත් අපිට එක්ක සිංහලයන්ට ඒක මං කියන දා පැහැදිලි කියන්නේ සිංහලයන්ට මේ විදිහට සලකද්දී මුස්ලිම් මන්දවාදීන්ට කොහොමද සැලකුවේ? ඒ කියන්නේ මේ අතේ කඩු තියෙන, අතේ පිළිච්චි තියෙන, අතේ ආයුධ තියෙන, අතේ කුකුළු දැවෙ තියෙන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තෙත් එතකොට සාමාන්‍ය අපරාධ නීතියට අපි දැක්ක කොහොමද බුරුතු පිටින් ඒ ත්‍රස්තවාදී ඊට පස්සෙන්දම අප පිට නිදහස් කරලා යන්නේ. නිෂාත් බද්දුවින්ගේ සහෝදරයා පැය ගානකින් අත්අඩංගුවටවත් ගන්නේ නැතුව නිකන් ප්‍රශ්න කළා නිදහස් කරුවා. ඒ කියන්නේ අදටත් නිෂාත් බද්දුවින්ම, මුජිබර් රාමන්ම, අසා සාලිව, ඉස්ගුල්ලාව අදත් වඳුරුත් ප්‍රශ්න කළේ නැහැ මේ මුස්ලිම් ඡන්දතාලේ. ඒ කියන්නේ මුස්ලිම් ඡන්දවලට, මුස්ලිම් සුළු ඡන්දවලට ජාතික ආරක්ෂාව මේ විදිහට පාවා දෙන දේශද්‍රෝහි පාලකයෝ මීට ඉහත කවදාකවත් අපේ රටේ බිහි වෙලා නැහැ කියන කිතාම ඕනෑකමින් මම මේ වෙලාවේ අවධානය කරනවා. මේ රජය සිංහල බෞද්ධයන්ට විරුද්ධයි, සිංහල කතෝලිකයන්ට විරුද්ධ බව දැනගන්න ඕනේ. මැල්කම් රංජිත් පියතුමා කියන දේ සත පහකට ගණන් ගන්නෑ, සෛනිකයෙක් හාමුදුරුවෝ කියන දේ සත පහකට ගණන් ගන්නෑ. ඒ වගේම තමයි මුස්ලිම් ඇමතිවරු තෘප්තිමත් කරන්න සිංහලයා ජාතිවාදී කියන එක සම්පූර්ණයෙන්ම ලෝකයාටම හඳුන්වනවා. අද ඒක නිසා අද ඇත්ත වශයෙන්ම කියනවා නම් අද වෙනත් විදේශීය මාධ්‍යවලුත් අද කියන්නේ සිංහලයා විසින් මේ සුළු ජාතීන්ට ගිනිහැර කරනවා කියලා. අර පාස්තු ඉදිදා වලදී ඉදාවේදී 21 වෙනිදා ඒ අහිංසක සිංහල ජනතාව ඝාතනය කිරීම ගැන අද කිසිම දෙයක් විදේශ මාධ්‍ය කරන්න කියන්නේ. අද විදේශ මාධ්‍ය වලින් සම්පූර්ණයෙන් කියන්නේ කොහොමද සිංහල බෞද්ධරේ විසින් මේ සුළුතරයන්ට කරන විනාශය කියලා. ඒක නිසා මම හිතන්නේ අද මේ වෙනකොට සිංහලයා සිවිලම සිංහලයෝ තමාගේ පක්ෂ හෝ ආගම් බේද අතහැරලා එකමුතු විය යුතුයි සිංහලව හැටියට මේ සිංහල රට ආරක්ෂා ගන්න. එහෙම නැත්නම් මේ දේශද්‍රෝහි පාලකයෝ අපිට කවදාකවත් එළවන්න බෑ. එතකොට අපි දැන් 21 වෙනිදා තමයි
මේ පාස්කු ඉරිදාවල මේ සිංහලයන්ව ඝාතනය කරන මුස්ලිම් මන්තවාදී ත්‍රස්වාදී. ඒ සති තුනකට පස්සේ මංගල සමයට කියනවා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. මොකද මේකේ සම්බන්ධය? ඒ කිසිම සම්බන්ධයක් නැහැ. තියෙන එකම සම්බන්ධය තමයි දැන් එදාට 21 වෙනිද නැත්නම් 22 වෙනිද 23 වෙනිද වෙනකොට සිංහල මුස්ලිම් ගැටුම් ඇති කරන්න බැරි වෙච්ච නිසා සති තුනකට පස්සේ ඒ ගැටුම ඇති කරන්න සිංහලයා කුපිත කරන්න තමයි මේ වගේ ප්‍රකාශයක් මේ මංගල සමයට කියන උද්ගලය කළේ. එතකොට මේ ප්‍රකාශය කළ ඊට පස්සේ තමයි පිටින් මැරයන් දාලා මේ විදිහට මුස්ලිම් කඩුවක් කැඩුවේ. ඒ පිටින් මැරයන් දාලා කියන එකේ තවදුරටත් සනාථ වෙනවා. පිටින් ආපු නිසා තමයි ඒ මුස්ලිම් ගම් මුස්ලිම් කඩවල් වල සමගම සිංහල කඩවල් වලටත් ඔවුන් ගෙව්වේ. ගමේ මිනිස්සු ගහනවා නම් කවදාවත් ඒ සිංහල කඩවලට ගහන්නේ නැහැ. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ පිටින් ආපු මැරයන් කවුද? පැරයන් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය නැත්නම් වර්තමාන රජයේ විසින් අනුග්‍රහක දක්කල කරපු එකක්. මොකද ඔවුන්ට දැන් ඕනේ මේ වගේ ගැටුමක් තියෙනවා කියලා පෙන්නලා ඇමරිකන් හමුදාව තමගේ විසුන්ට අනුව ගෙන්වීම සාධාරණය කරන්න. එතකොට ලංකාවේ සුළු ජාතියෙන් ඉන්නේ බීඑන් කියලා දැන් ලෝකයට පෙන්වලා තියෙනවා. එතකොට R2P කියලා කියන්නේ right to protect කියන මේක ඇතුලේ ජිනීවා වලින් දැනටමත් ප්‍රකාශයක් නිකුත් කළා කියනවා. අපිට සුළු ජාතියෙන් ආරක්ෂා ගන්න තීමේ වැදගත්කම. ඒ වගේම තමයි හමුදා සාමසාධක හමුදාවල් මෙන්න මේ පිටින් දාගෙන අනිවාර්යම එනවා. එතකොට මේක අපි දන්නවා එහෙනම් මේක මංගල සමරුවේ සහ රනිල් වික්‍රමසිංහගේ සුමන්ත්‍රණයක් බව සියලුම සිංහලයෝ විසින් දැනගත යුතුයි. මංගල සමරුවේ කියන මිතුරුනේ මේ මාතෘ භූමියට අංශ මාත්‍රයකින්වත් ආදරය කරන මිනිහෙක් නෙමෙයි. ඔහු ජිනීවා වලදී අපි දැක්කා කොහොමද මාතෘ භූමිය සම්පූර්ණයෙන්ම තමගේ පුද්ගලික වාසීන් සඳහා පාවා දුන්නේ නැති. මාතෘ භූමිය පාවා දෙනවා කියනකොට සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ඒකෙන් තියන්නේ ආහාර නිද්‍රා භය මෛතුනංච ධම්මේන හින පසුපිට සමාන කියලා කියන්නේ. ආහාර නිින්ද භය සහ මෛතුනිය සංසර්ගය කියන එක තිරිසනාරත් පොදුවි මිනිසාටත් පොදුයි. එතකොට එහෙමනම් මේ පොදු ගුණාංග හතරම තිරිසනාරත් මිනිසාට තියෙනවා. තිරිසනාගේ මිනිසයා වෙනස් වෙන්නේ මිනිසයාට පමණයි තමන්ගේ උපන් භූමියට ආදරය කරන්න පුළුවන්. කිවලෙක්ට බල්ලෙක්ට බූරුවෙක්ට ඌරෙක්ට කවදාකවත් තමාගේ උපදිච්ච භූමියට ආදරය කරන්න බැහැ. එන්න තමාගේ උපදිච්ච භූමියට කවුරු හරි වින කරනවා නම්, මිනිස්සු වෙසින් ඉඳගෙන උපදිච්ච භූමියේ රණවිරුවා පාවා දෙනවා නම්, උපදිච්ච භූමියේ සම්පත් විදේශිකයන්ට විකුණනවා නම්, විදේශිකයන්ට මෙහාට එන්න අවස්ථා හදලා දෙනවා නම්, මේ වගේ ප්‍රකාශ කරනවා නම්, ඔහු මාතෘ භූමියට ආදරය නැහැ. එහෙනම් ඔහුත්තර තිරිසනාත් අතර කිසි වෙනසක් නැහැ කියලා තමයි ඍෂිවරු කියලා තියෙන්නේ. එහෙනම් අද අපි දැනගන්න ඕනේ මේ වර්තමාන පාලකයෝ අතර මනුෂ්‍ය වෙස්යෙන් ඉන්න තිරිසනුන් කවුද කියලා අඳුරා ගන්න ඉතාම හොඳ ශ්ලෝකයක් තමයි ඒක. ඒකින්ද සියලුම සිංහල විසින් මේ මනුෂ්‍ය වෙස්යෙන් ඉන්න තිරිසනුන් කවුද කියන එක අඳුරා ගන්න ඕනේ කියන එක ඉතා පැහැදිලිව අපි කියා සිටිනවා. මේ ඇස්සේ දැන් බාල මේ ඇස්සේ මෙන්න මේ ගිවිසුම් බලන්න. මෙන්න මේ කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාව තියෙන්නේ සියලුම මද්‍රාස පාසල් නියාමනය කිරීමට අදාළ පනත තමයි මේ ගේන්නේ. එතකොට ඒ කියන්නේ දැන් බලන්න මේක ඇස්සේ මේ මද්‍රාස පාසල්, ඒක ධ්‍යාපතිච්චි නොකල මද්‍රාස පාසලුත් නියාමනය කරන්න මේ අලින් කියන මේ මුස්ලිම් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා. මේකෙන් කරන්නේ අර අන්තවාදී ත්‍රස්වාදී අදහස් වපුරන මද්‍රාස පාසල් සාමාන්‍ය ක්‍රමයට නියාමනය කරන්නේ. එතකොට මේක දැන්ට බෞද්ධික මට්ටමින් පවත්වාගෙන යන මද්‍රාස පාසල් තමයි නියාමනය කරන්නේ. එතකොට එහෙමනම් මේ නියාමනය කරන්න දාලා තියෙන්නේ අධ්‍යාපන මණ්ඩලය. ඒ අධ්‍යාපන මේ කැබිනට් පේපර් එකේ අනුව ඒ අධ්‍යාපන මණ්ඩලයේ ඉන්නේ සියල්ලම මුස්ලිම්වරු. මුස්ලිම්වරු තමයි මුස්ලිම් 9 දෙනෙක්ගේ අඩංගු මණ්ඩලයක් තමයි. එතකොට මද්‍රාස පාසල් අන්තවාදී වපුරනවා කියලා චෝදනා තියෙනවා. ත්‍රස්වාදී වපුරනවා කියලා චෝදනා තියෙනවා. එහෙමනම් මේ නියාමනය කරන්න ඕනේ මුස්ලිම් පොත්ගලේ නෙමෙයි. මේක නියාමනය කරන ත්‍රස්වාදීමාසෙ නේක කියලා. ත්‍රස්වාදීමාසෙ ඒකනික තමයි ඉස්සෙල්ලා මේක බලන්න ඕනේ මොනවද මේක ඉගෙනුවේ කියලා. මේ මොනවද මේක ඉගෙනලා මොනේවද තහනම් ගන්න ඕනේ, මොනේවද තියාගන්න ඕනේ, මොනේවද නවත්වන්න ඕනේ කියලා තීරණය කරන්න ඕනේ මේ මුස්ලිම්වරුන්ගේ අඩංගු මණ්ඩලයක් නෙමෙයි. මේක කරන්න ඕනේ අනිවාර්යෙන්ම ත්‍රස්වාදීමාසෙ නේක කියලා තමයි අපි කියන්නේ. එතකොට මද්රාස පාසල් වකුප්පනත යටතේ පවත්වනවා කියලා තමයි එක චේන්ජෙක සඳහන් වෙලා තියෙන්නේ. එතකොට වකුප්පනත කියන එක අපි දන්නේ නැහැ. එතකොට මේ ව්‍යවස්ථාවේ නම වෙන වගන්තියේ තියෙන්නේ බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙනවා කියලා. එතකොට මේ වකුප්පනතේ බුද්ධාගමට
ප්‍රමුඛස්ථාන දෙනවා කියන එක නවවෙනි වගන්තිය ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තිය උල්ලංඝනය වෙනවාද කියලා අපි බලන්න ඕනේ. ඒක මේක තියෙනවා ඉන්දියාව බංග්ලාදේශයෙන් වැනි රටවල පනවා ඇති නීති රීති මෙන්ම ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පනතද නිරීක්ෂණයට කොට මේ පනත සකස් කර ඇත කියලා. එතකොට අපි දන්නවා ඉන්දියාවේ දෙවන ආගම තමයි ඉස්ලාම්. බංග්ලාදේශයේ පළවෙනි ආගම තමයි ඉස්ලාම්. එතකොට ඒක අතීතයේ පටන් නමුත් ඒ වගේම අතීතයේ පටන් අපේ පාලන තන්ත්‍රයට අවුල් වෙච්ච ආගම තමයි බුද්ධාගම. එතකොට බ්‍රිතාන්‍යයෙන් විසින් මේ බුද්ධාගමේ එක බෞද්ධ අධ්‍යාපනය කර විනාශ කරපු නිසා තමයි පිරිවෙන් අධ්‍යාපනය මේ නීතිය සකස් කරලා තියෙන්නේ. ඒකින්ද කවදාකවත් අපේ වසර 2000කටත් වැඩි වැඩි සම්ප්‍රදායක් තියෙන පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය සමග මේ නීතිය සමග මේ මද්රාස පාසල්වල නීතිය කවදාකවත් සකස් කරන්න අපිට දෙන්නේ නැහැ. මේක පැහැදිලිව අපි කියන්න ඕනේ. ඒක නිසා මද්රාස පාසල්වල අන්තවාදී ත්‍රස්තවාදී වලට චෝදනා ලැබලා තියෙන නිසා මේක අපරාධ විමර්ශනාංශය වගේම තමයි අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වන ඕනේ නිසා අපි දන්නවා මේක දැන් ඉදිරිපත් කරගෙන ගියාම ඔගොල්ලෝ පුදු වෙයි මේ මද්රාස අධ්‍යාපන මණ්ඩලයට පුළුවන් ඉඩම් අත් කරගන්න. එතකොට විදේශීය වලින් මුදල් ගෙනින්ම ලබා ගන්න පුළුවන්. එතකොට මෙතෙක් ක්‍රියාත්මක නොවු සීලුම මද්‍රාස පාසල් ලියාපදිංචි කිරීමට ඔවුන්ට බලය ලැබෙනවා. ඒ වගේම තමයි මද්‍රාස පාසල් වලට නීති රීති සැකසීමේ බලයත් ඔවුන්ට ලැබෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අර මෙතෙක් කල ලියාපදිංචි නොවූ මේ වගේ ත්‍රස්තවාදය සහ අන්තවාදය ගන්නපු මද්‍රාස පාසල් මේ කැබිනට් මණ්ඩලයේම අනුමතයකින් මේ නීතිගත කිරීම තමයි කරන්නේ. ඉතින් රාජ්‍ය මට්ටමේ ආදරයක් බවට පත් කරන්න හදනවා. මේකට කැබිනට් එක ඉද නොදී යුතුයි. කැබිනට් එක මේක ජනතාව ඉදිරියට පත් කළ යුතුයි. එහෙම කළොත් මේ අලකලංචි අස්සේ මේ ඛේදනීය තත්ත්වය අස්සේ අපි දකිනවා දැන් මේ මුස්ලිම් අමාත්‍යවරු කොහොමද තමාගේ දේවල් කරන්න යන්නේ කියලා. ඒකටත් ඉද නොදී යුතුයි කියන සාවරය අපි ඉන්නවා. නොදී සාවර ඉඳලා මම පෙර කිව්වා වගේ සියලුම සිංහලයෝ අද එකතු යුතු කාලයක් කරලා තියෙන්නේ පක්ෂ ભેදයේ ආර්ගියුමන්ට් වලින් තොරව මේ සිංහලයන්ගේ රට ආරක්ෂා කරන්න සියලුම සිංහලයන් එකවන්ව එකමුතු විජය කියන පණිවිඩය දෙමින් මගේ වචන සල්පින් සමාප්ත